රටපුරා දෛනික කොවිඩ් ආසාදිතයින් සීක්‍රෙන් වාර්තා වීම හමුවේ සංචරණ සීමා පැනවීම හෝ රට සම්පූර්ණයෙන් වසා දැමිය යුතු බව සෞඛ්‍ය ශාස්ත්‍රයේ බොහෝ අංශ පවසනවා. නමුත් නිසි තීන්දුව తీරන නොගැනීම හා පමා වීගත් තීන්දුව తీරන හේතුවෙන් ශ්‍රී ලංකාවත් විශාල මහනුවරක් වීම වැඩි ඈතක නොවනු ඇති බවයි සාමාන්‍ය සමාජයේ මතය වී ඇත්තේ. වගකිව යුතු පාර්ශවයන් තීන්දුව తీරන ගැනීම ප්‍රමාද කර ඇති බවට බොහෝ චෝදනා එල්ලවීමෙන් පවතින පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් සංචලන සීමා පැනවීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය ඔලිවියා නිවාරෙස් සිය ආයතනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවට වඩාත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් අතළඟ බවයි. Globally cases of COVID-19 have increased dramatically. ගෝලීය වශයෙන් පැතිර යන කොවිඩ් වෛරසය මුළු ලෝකෙටම බලපාලා තියෙනවා. බොහෝ අර්බුදකාරී අවස්ථාවක් බවට පත් වෙලා ශ්‍රී ලංකාවටත් එහි ප්‍රබල බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. මෙහි ව්‍යක්තිය වර්ධනය කිරීමට රාජ්‍ය සෞඛ්‍යංශ වගේම බොහෝ පිරිස් කටයුතු කරනවා. ඇත්තටම වෛරසය පාලනය කිරීමට හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම්. නමුත් සෞඛ්‍ය සේවකීන්ට ආරක්ෂක හමුදාවට සහ අනිකුත් පළාත් පාලන ආයතනවලට මෙය තනිවම පාලනය කරන්න බෑ. ඉතින් සංචරණ සීමා පැන प्रदेश කොරෝනා රෝගයට ඇතිරීම වැළැක්වීම සඳහා දැනට තියෙන එන්නත් බැලුවට පස්සේ ලෝකේ තියෙන ඉතාම ආරක්ෂාකාරීම එන්නතක් හැටියට රුසියානු ස්පුට්නික් එන්නත සැලකෙනවා. මේක මාත්‍රා දෙකක්. මේ මාත්‍රා දෙකට ලබා දෙන එන්නත් දෙක වර්ග දෙකක් ස්පුට්නික් එන්නතේම ආකාර දෙකක් හැටියට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. සති 3ක පරතරයකින් යුතුව තමයි මේ එන්නත් මාත්‍රා දෙක ලබා දෙන්නේ. ඒ කියන්නේ අද එන්නතේ පළවෙනි මාත්‍රාව ලබා දෙන අයට තව සති 3කින් දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න අපි සූදානම් කරලා තියෙනවා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පළකලයේ මෙවන් අදහසක්. මේ වෙනකොට කොවිඩ් 19 ලංකාව පුරා දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින විශේෂයෙන් පසුගිය දින 9ක කාලයක්ම දහස ඉක්ම වූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේ මොහොත වෙද්දී බොහෝ ආයතන වැඩබිම් රාශියක්ම ආසත්වේ වාර්තා වෙනවා විශාල ප්‍රමාණයෙන්. ඒ නිසා ඊටාත්ම කණගාටුදායක තැනකට රට තල්ලු වෙමින් තියෙනවා. අපිට නොයෙකුත් පැමිණිලි ලැබෙමින් පවතිනවා රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික ආයතන වලින් අනවසර උත්සව සංවිධානය කරන ඒ වගේම හමුවීම් සේවක හමුවීම් සහ රැස්වීම් සංවිධානය කරනවා කිය. දැනට ලංකාවේ පවතින නීතිමය තත්ත්වය අනුව කිසිසේත් කිසිම රාජ්‍ය ආයතනයකට හෝ පෞද්ගලික ආයතනයකට තමන්ගේ සේවකීන් එකතු කරලා කිසිදු සේවක හමුවක් රැස්වීමක් හෝ දැනුවත් කිරීම වැඩසටහනක් පැවැත්වීමේ හැකියාව නැහැ. ඒ පිළිබඳව දැනට ඇත්තටම නවත්වපු නීති තහනම් කරපු නීති සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශ මගින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි කාරුණිකව ඉල්ලනවා බොහෝ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ වැඩබිම් රාශියක ආසත්‍යව පාලනය කරගත් නොහැකි මට්ටමින් මහා පරිමාණයෙන් වාර්තා වෙන නිසා කිසිදු අවස්ථාවක තමන්ගේ සේවකීන් එකතු කරලා රැස්වීමක් සම්බන්ධනයක් හෝ උත්සවයක් පැවැත්වීම සංවිධානය කරන්න එපා කියලා යම් විදිහකින් එහෙම දෙයක් අනාවරණය වුණොත් ඒ ආයතන ප්‍රධානියට එරෙහිව නිරෝධායන ආඥා බලත ප්‍රකාරව නීත්‍යානුකූලව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියේ නඩුපවරණ කටයුතු කරනවා කියන එකත් අවධාරණය කරනවා. ඇඳන් 5000කින් සමන්විත ආයුර්වේද රෝහල් පද්ධතිය කොවිඩ් රෝගීන් පාලනය කිරීම සඳහා යොදා ගැනීමට තීරණාත්මක සාකච්ඡාවක් රාජ්‍ය මාත්‍ය සුදර්ශනී ප්‍රනාන්තුපුල්ලේ මහත්මිය සහ රාජ්‍ය මාත්‍ය සිසිර ජයකුඩි මහතා අතර පැවැත්ුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රෝගීන්ට අගතියක් නොවන පරිදි තීන්දුව తీරන ගැනීමේ වැදගත්කම අමාත්‍යවරිය විසින් මෙහිදී පෙන්වා දුන් අතර දෙපාර්ශවයේ එක්ව කටයුතු කිරීමේ ක්‍රමවේදය සකස් කර ගැනීමට මෙහිදී උපදෙස් ලබා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික අධීක්ෂණ යටතේ ආයුර්වේද රෝහල් අතරමැදි සත්කාරක සේවා මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමටද මෙහිදී එකඟතාවය හිමි වුණා. කොවිඩ් රෝගීන් හැසිරවීම පිළිබඳව මූලික පුහුණුවක් ආයුර්වේද වෛද්‍ය කාර්යමණ්ඩලයට ලබා දීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වෛද්‍ය නිලධාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ ආයුර්වේද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වා ගැනීමටත් කොවිඩ් පාලනයට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමටත් මෙහිදී එකඟතාවය හිමි වුණා. මෙම මධ්‍යස්ථානවල සිදු කරන ප්‍රතිකාර පිළිබඳව සාකච්ඡා වූ අතර එහිදී රෝගියාගේ කැමැත්ත මත ආයුර්වේද හෝ බටහිර ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමටද යෝජනා වුණා. මේ අතර ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බවයි සිවිල් හා ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.